විකසදයක් වෙන්න කලින් හිතලා බලන්න ඕන දේවල් මොනවාද? සෙපරේට් වෙලා අවුරුදු 7ක් හිටියොතින් ඔටෝ දික්කසාද වෙනවා. ජුඩිෂල් සෙපරේෂන් කියන්නේ දික්කසාද වෙන්න කැමති නැති දෙන්නෙක්ට ගන්න පුළුවන් තව එක ඕල්ටර්නේටිව් එකක්. හස්බන්ඩ් හරි වයිෆ් හරි පිටරට ඉන්නවා එක්කෙනෙක් ලංකාවේ. එතකොට අපිට ලංකාව නීතිය අනුව නඩුවක් දාන්න පුළුවන්. මෙයා ඉන්න පැත්තේ සිතාසිය පේන විදිහට අලවන්න පුළුවන්. දැන් ලංකාවේ දික්කසාද ගැන එක එක මත දරනවානේ. දැන් සමහරු කියනවා අවුරුදු 7ක් සෙපරේට් වෙලා හිටියම ඔටෝම දික්කසාද ලැබෙනවා කියලා. මේ දේවල් ඇත්තද? ලංකාවේ දික්කසාද ගැන නම් ඇත්තටම කිව්වොත් මං හිතන්නේ අපි දික්කසාද ගැන ඉස්සරට වඩා දැන් ගොඩක් කතා කරනවා. සෝෂල් මීඩියා වලින්, ටීවී channel, මාධ්‍ය වලින් කතා කරනවා. ඒ වුණත් තාමත් මං හිතන්නේ මිත්‍යා මත කියන දේවල් වැඩිපුර තියෙනවා සොසයිටි එකේ. මං හිතන්නේ ගොඩක් වෙලාවට මෙයාලා මේ දැනුවත් වෙන්නේ ලීගල් සෝසස් වලින්, කියන්නේ එහෙම සෝසස් වලින් නෙමෙයි, ෆිල්ම් එකක් බලලා නැත්තම් ටීවී එකේ යන දෙයක් බලලා තමයි මේ දික්කසාදයක් ගැන සමහරු දැනුවත් වෙන්නේ. සාමාන්‍යයෙන් ගිහිල්ලා නීති උපදේශක් ගන්න මේක හරියට දැනගන්න ගොඩක් අය පෙළඹෙනවා හරි අඩුයි. ඉතින් ඔය හින්දා තමයි තාම මේ ලංකාවේ ඔයගෙන මිත්‍යා මත තියෙන්නේ. අර කිව්වා වගේ සෙපරේට් වෙලා අවුරුදු 7ක් හිටියොතින් ඔටෝ දික්කසාද වෙනවද? නෑ, එහෙම දෙයක් නැහැ. ඔය කතා කරන්නේ ජුඩිෂල් සෙපරේෂන් ගැන. ජුඩිෂල් සෙපරේෂන් කියන්නේ දික්කසාද වෙන්න කැමති නැති දෙන්නෙක්ට ගන්න පුළුවන් තව එක ඕල්ටර්නේටිව් එකක්, තව එක විකල්ප මාර්ගයක්. ඒ කියන්නේ අපි ගිහින් කියනවා, අපි හිතමු හස්බන්ඩ් වයිෆ් දෙන්න ඉන්නවා, වයිෆ්ට හස්බන්ඩ්ගෙන් ඩිවෝස් එක ගන්න ඕනේ නැහැ, ජුඩිෂල් සෙපරේෂන් එකක් ඉල්ලනවා. ඒ වෙලාවේදී උසාවියට ගිහින් කියන්න ඕනේ මට මෙන්න මේ කෙනත් එක්ක ඉන්න බෑ, ජීවිතේට තර්ජනයක් තියෙනවා, මේ අත් එක්ක ඉන්න එක ඩේන්ජරස් වගේ දෙයක් කිව්වම අධිකරණය ගැන සලකලා බලලා ජුඩිෂල් සෙපරේෂන් තීන්දුවක් දෙනවා. එතකොට ඒ දෙන්න ඩිවෝස් නැහැ, නීත්‍යානුකූලව බැඳලා එදනට වෙන දෙන්නෙක් බඳින්නත් බෑ කසාදේ තියෙනකම්. හැබැයි ජුඩිෂියලි සෙපරේට්. ඒ වගේ වෙලාවක මේ මිත්‍යා මතයක් තියෙන අපි දෙන්න අවුරුදු 7ක් ජුඩිෂියලි සෙපරේට් වෙලා හිටියොතින් ආයේ මේ පුළුවන් නිකම්ම ඩිවෝස් කියලා එහෙම එකක් නැහැ. ජුඩිෂියල් සෙපරේට් වෙලා ඉන්න දෙන්නෙකුත් ඩිවෝස් වෙනවා නම් අන්න අර ග්‍රවුන්ඩ් තුනෙන් එකක් ඔස්සේ නඩුවක් ගොනු කරලා තමයි ඩිවෝස් එක ගන්න පුළුවන්. ඒක තමයි එකම විදිය. නැතුව මේ ඔය ලංකාවේ කියනවා වගේ එන්නම ඔටෝ ඩිවෝස් වෙන විදියක් නැහැ. එතකොට අපි හිතමු හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නගේ එකෙක් පිටරටක ඉන්නේ. ඒ වගේ වෙලාවක කොහොමද ඩිවෝස් කේස් එකක් ෆයිල් කරන්නේ? ඔව්, ඒ වගේ වෙලාවක හස්බන්ඩ් හරි වයිෆ් හරි පිටරට ඉන්නවා එක්කෙනෙක් ලංකාවේ. එතකොට අපිට ලංකාව නීතිය අනුව නඩුවක් දාන්න පුළුවන්. එතකොට අපි හිතමු හස්බන්ඩ් රට කියලා. දැන් වයිෆ් හස්බන්ඩ්ට against husband විරුද්ධව divorce නඩුවක් file කරනවා. ඒ file කරද්දී අනිවාර්යයෙන්ම අර grounds තුනෙන් එකක් යටතේ divorce එක file කරන්න ඕනේ. දැන් husband රට ඉන්න නිසා husbandට එන්න බැහැ නඩුවට. ඒ වෙනුවට power of attorney කෙනෙක්, ඒ කියන්නේ attorney බලකරුවෙක් පත් කරනවා husband වෙනුවට මේ නඩුවේ සියලුම වැඩ කටයුතු කරන්න. එයා නිකන් බලයලත් තැනැත්තෙක්. power of attorney එකක් husband වෙනුවට කෙනෙක් නීතිඥවරයෙක් වෙන්න පුළුවන්, නීතිඥවරියක් වෙන්න පුළුවන්, power of attorney ගන්න. ඒ කෙනාට පුළුවන් එන්නේ පුද්ගලයා, රට ඉන්න පුද්ගලයා වෙනුවට මුළු නඩුවටම සම්බන්ධ වෙලා නඩුවේ කටයුතු වලට, නඩුවාර වලට පැමිණෙන්න. එහෙම තමයි. හැබැයි රට ඉන්නවා කියලා ඩිවෝස් නොදායි, රට ඉන්න නිසා ඩිවෝස් වෙන්න බෑ කියන මතය වැරදි. මේක තමයි power of attorney එකක් දාලා කරන්න පුළුවන්. එතකොට රට ඉන්න කෙනා අපිට හොයා ගන්න බෑ. දැන් මගේ හස්බන්ඩ් රට ගිහිල්ලා කියලා හිතන්නු. හැබැයි මට යව හොයා ගන්න බෑ. එතකොට මට ආරංචිය තියෙනවා මෙයා වෙන කෙනෙක්ව මැරි කරලා හරි ඒවා. එතකොට මට ඔප්පු කරන්න සාධක නැහැ. හැබැයි මට යව හොයා ගන්න බැරි අවස්ථාවක මොකක්ද මං ගන්න පුළුවන් ඇක්ෂන් එක? මට ඇක්ෂන් එක කියන්නේ ඔයාට පුළුවන් ඩිවෝස් එක ෆයිල් කරන්න. ඩිවෝස් එක ෆයිල් කරාට පස්සේ කොහොමත් උසාවියක් සිතාසිය වෙනවා. සිතාසි කියන්නේ ඔයාට මෙන්න මෙහෙම නඩුවක් තියෙනවා, මෙන්න මේ දිනේට අධිකරණයට එන්න කියලා යවන දැන්වීම වගේ එක තමයි සිතාසය කියන්නේ. එතකොට සිතාසය යවනවා. අපි හිතමු සිතාසය නිකුත් කරන අවස්ථාවන් කීපයක් තියෙනවා. දැන් අපි හිතමු ලංකාවෙම ඉන්නවා කියලා, හොයාගන්න බෑ කියලා හිතමු. ලංකාවෙම ඉන්න වෙලාවක අපි මොකද කරන්නේ? අපි සිතාසය උසාවියෙන් නිකුත් කරනවා. ඔක සිතාසය අරන් යන්නේ ෆිස්කල් වරයා කියන උසාවිය අධිකරණ නිලධාරියෙක් ඉන්නවා. එයා තමයි සිතාසය අරන් යන්නේ. හැබැයි අපි හෝඩුවාවක් හරි දන්නවා ඇතිනේ, මෙයා මේ වගේ පැත්තක මේ වගේ තැනක ජීවත් වෙනවා ඇති කියලා. ඒ අපි හිතමු මෙයාගේ ඇඩ්‍රස් එකක් දන්නේම නැත්තම් අපි
අපිට පුළුවන් සිතාසි ආදේශන ක්‍රමය කියන එක. ඒ කියන්නේ මෙයා ඉන්න පැත්තේ සිතාසිය පේන විදිහට අලවන්න පුළුවන්. ඒ වගේ මාර්ගයෙන් යන්න පුළුවන්. එතකොට ඒ වගේ තමයි සිතාසි බාර දෙන්න ඉතින් කොහොම හරි සිතාසි යවන්න ඕනේ. දැන් අර කිව්වා වගේ රටේ ඉන්න කෙනෙකුට අපිට පුළුවන් ෆොරින් මිනිස්ට්‍රි එක හරහා සිතාසි නිකුත් කරන්න කියලා සිතාසි යවන්න. සිතාසි එක සැරයක් දෙසරයක් යවන්න නැති ගිහින් හම්බුනේ නැතුණාම අධිකරණය දිගින් දිගට සිතාසි ආදේශන ක්‍රමය යටතේ හෝ ෆොරින් මිනිස්ට්‍රි එක යටතේ හෝ ඒ සුදුසු ක්‍රමයක් යටතේ සිතාසි නිකුත් කරන විත්තිකරුට විත්තිකරු හොයාගන්න කම්ම. දික්කසාදයක් වෙන්න කලින් හිතලා බලන්න ඕන දේවල් මොනවාද? ඔව් දික්කසාදයක් වෙන්න කලින් හිතලා බලන්න දේවල් කිව්වම දැන් අපි හිතමු දික්කසාදයක් කියන්නේ දැන් තමයි කසාදය අවසන් කරන දෙයක් නේ. එතකොට මේක පොඩ්ඩක් ලේසි නෑ. නඩුවක් යනවා, නඩුව කල් ගත වෙන්න පුළුවන්. මේක මානසික බලපානවා. ළමයි ඉන්නවනම් ළමයිට මානසික බලපාන. එතකොට මේ හැම කාරණාවක්ම හිතන්න ඕනේ ඩිවෝස් වෙන්න කලින්. සාමාන්‍යයෙන් අපි කියන්නේ නැහැ මේ සුළුසුළු වරදවල් වලට සුළුසුළු ප්‍රශ්න ඇති කරගෙන පොඩි මත ගැටුම් වලට ඇවිල්ලා ඩිවෝස් වෙන්න කියලා. ඒක උසාවියෙන් එහෙම කියන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් උසාවියේ පළවෙනි පියවර තමයි මේ ඩිවෝස් එකක් ෆයිල් කරාම පවුල් උපදේශනයට යොමු කරන අධිකරණය මගින්. පවුල් උපදේශනයට ගිහිල්ලා පවුල් උපදේශකවරයාත් වාර්තාවක් එවනවා මේ දෙන්නෙක්ට ඉන්න කැමතිද මේ දෙන්නෙක්ට ඉන්න පුළුවන්ද කියලා වාර්තාවක් එවනවා අධිකරණයට. එහෙමත් බලලා තමයි අධිකරණය මේ ඩිවෝස් එකක් ඉස්සරහට ප්‍රොසීඩ් කරගෙන යන්නේ. එතකොට කවදාවත් අපි කියන්නේ නීතිඥවරයෙක් වරියක් හැටියට අධිකරණයවත් අපිවත් කියන්නේ නැහැ ගන්න පුළුවන් හොඳම ඩිවෝස් වෙන්න දැම්ම ඩිවෝස් වෙන්න කියලා. එහෙම නැහැ. අපි සලකා බලන්න කියලා කියනවා. මේ ප්‍රශ්න ගොඩින් විසඳ ගන්න පුළුවන්ද කියලා බලන්න කියනවා. ළමයි ඉන්නවනම් ළමයි ගැන හිතන්න කියලා කියනවා. මොකද පොඩි දරුවෝ ඉන්නවනම් අවුරුදු 18ට වඩා අඩු දරුවෝ ඉන්නවනම් ඒ ළමයිගේ භාරකාරත්වය අම්මා හෝ තාත්තා කන්ටෙස්ට් කරලා ගන්න ඕනේ. එතකොට එහෙම වෙච්ච වෙලාවක ඒ ළමයින්ට අම්මා හෝ තාත්තා දෙන්නගෙන් එක්කෙනෙක් එක තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ වගේ වෙලාවක අපි කියන සලකලා බලන්න. මේ දරුවෝ බාල හරිම නඳබොළද වයස්වල ඉන්න දරුවන් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක අපි අපේ ක්ලයන්ට්ස්ට දෙන උපදෙසක් තමයි ආයෙ හිතන්න. සෙටල් කරගන්න පුළුවන් නම් ප්‍රශ්න සෙටල් කරගන්න. එහෙම වෙච්ච නඩු ඕන තරම් තියෙනවා. ඩිවෝස් එකක් ෆයිල් කරලා මැදින් සෙටල්මන්ට් කියන්නේ අපි දෙන්න ආයකට ජීවත් වෙන කැමතියි කියලා නඩුව ආයෙ ඉවත් කරගත්ත විත්ඩ්‍රෝ කරගත්ත නඩු තියෙනවා. ඉතින් අපි කවදාවත් කොයිම වෙලාවකවත් කියන්නේ පවුල් ජීවිතේ කඩාගෙන මේ ඩිවෝස් එකකට යන්න අනිවාර්යයෙන්ම ඩිවෝස් වෙන්න කියලා කියන්නේ නැහැ. ඒක ඔබේ අයිතියක්. ඒ නීත්‍යානුකූල අයිතිය ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පාවිච්චි කරනකොට එක එක්කෙනා ඉන්ඩිවිජුවල් හිතන්න ඕන දේවල් තියෙනවා. සමහරක් වෙලාවට ඔය යැපෙන්නේ හස්බන්ඩ්ගෙන් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයාට තාඩන පීඩන තියෙනවා නම් හස්බන්ඩ් ගහනවා නම් ඉන්නව බැරි නම් ඒ වගේ වෙලාවක ඩිවෝස් එකක ඉන්න කට්ටිය ඉන්න සමහරක් වෙලාවට ඩිවෝස් වෙන්නේ නැතුව දරුණු ලෙස වද හිංසාවලට ලක් වෙවි ඩිවෝස් වෙන්නේ නැති අයත් ඉන්නවා. අර ඩිවෝස් වෙන් අපි කියන්නේ නැහැනේ වෙන්න කියලා. හැබැයි ඩිවෝස් විය යුතු තත්ත්වයේ අය ඉන්නවා ඩිවෝස් වෙන්නේ නැතුව. ඒ වගේ වෙලාවක අපි කියන්නේ බය නැතුව නීති ඉස්සරහට ඇවිල්ලා තමුන්ට මේ දීලා දෙන නීතිමය රැකවරණය ගන්න. ගෑනු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් ඒක සාධාරණව සාමාන්‍ය නීති යටතේ හොඳට ඔබට සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට නීතිය තියෙනවා. ඒක පාවිච්චි කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. සමාජයෙන් හරි සංස්කෘතියෙන් හරි තමුන්ගේ ආගමින් හරි එල්ලවෙන බලපෑම් යටතේ ඉන්න බැරි දෙයක ඉන්නේ නැතුව ඩිවෝස් වෙන එක හොඳයි. හැබැයි ඊට ඩිවෝස් එකකට යන්න කලින් ගොඩක් සැරයක් හිතලා කීප සැරයක්ම හිතලා ඒක තමුන්ට ඕනම කියලා හිතනවා නම් ඩිවෝස් එකකට එන්න පුළුවන්.